අයිබෝවන් විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ එක්වන්නේ අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පාර්ලිමේන්තුවේ CCTV කොරෝනා පොකුරක් ගැන ඉඟියක් දෙයි පොලිස් වසම් කිහිපයක් හුදකලාවෙන් ඉවත් වෙද්දී බස්නාහිරත් හුදකලා තැන්වලත් හැර පාසල් හෙට ඇරේ මහා පරිමාණත් කුඩා පරිමාණත් බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලුවලට අගමැතිගෙන් විසඳුම් මොරටුව ඉදිබැද්දට හැමූ දැඩි සුලගෙන් ගෙවල් 50කට හානි කොරෝනාවට එරෙහි එන්නත් මතුවෙද්දී ලෝකේ කොරෝනා ලෙඩ්ඩු ගණන කෝටි 9ක් පණි දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය ප්‍රීමා කතුමි stay safe eat hot කොරෝනා පොකුරට තවත් රෝගීන් 236 දිනක එකතු වෙද්දී අද දවසේ කොරෝනා පොකුරට එකතු වුණු සමස්ත රෝගීන් ගණන 536ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොරෝනා බවට තහවුරු වුණු රවුෆ් හකේ මන්ත්‍රීවරයා සමීප වැසිරුකුල අයතරේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පමණ ඉන්නවා කියලයි පාර්ලිමේන්තුව අද නිවේදනය කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකිම් මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොරෝනා ආසාදිතින් බවට තහවුරු වුණා. ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර සමීප ආශ්‍රිතින් හඳුනා ගැනීම CCTV දර්ශන මගින් සිදු කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රාන්තු මහතා ප්‍රකාශ කළා. දැනට හඳුනාගත් ආශ්‍රිතින් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 15 දෙනෙකු පමණ සහ කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකුද වනවා. පාර්ලිමේන්තු පරිශ්‍රය විෂබීජ හරණයටද පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බවද නරේන්ද්‍ර ප්‍රාන්තු මහතා පවසනවා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 48376ක්. ඉන් පුද්ගලයින් 6822 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. 487 දෙනෙකු අද දිනේ පූර්ණ සුවය ලබා තිබෙන අතර ඒ අනුව මේ දක්වා මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 41325ක්. රිටිකල දේවේන්ද්‍ර මහතා නිෂ්පාදනය කළ කොරෝනාවට එරෙහි හෙළ ඔසුව රාජමාධ්‍ය දයසිරි ජයසේකර මහතාට ලබා දීම සඳහා ඔහුගේ බිරිඳට ලබා දුන් බවත් නිවසේ නිරෝධායනය වන පිරිසටත් හෙළ ඔසුව ලබා දුන් බවද රිටිකල දේවේන්ද්‍ර මහතා පවසනවා. ගරු දයසිරි ජයසේකර අමාත්‍යතුමාට කොරෝනා වෛරසය වැළඳුණු බව මීට දින කිහිපයකට කලින් දැන දුන්නා. ඒත් එක්කම එතුමාට බෙහෙත් කරන්න අභියෝගය මම බාරගත්තා. ඊයේ රාත්‍රී කාලයේදී එතුමාගේ බිරිඳ ස්වන් නිරෝධායන වෙමින් සිරි ස්ථානයට ගිහිල්ලා රිටිකල පරපුරේ අපි නිර්මාණය කරපු බෙහෙත ඔවුන් වෙත ලබා දෙනවා. ඉතින් අපි හිතනවා තව දිනක් දෙකක් ඇතුළත එතුමා ඇතුළු පවුලේ සියලු දෙනා නිරෝගී සුවයට පත් වෙයි කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම හකීම් මන්ත්‍රීතුමාටත් මේ වෙනකොට මෙම රෝගය වැළඳලා තිනවා. එතුමාටත් හෙට හවස් කාලයේදී මේ බෙහෙත ලබා දෙන්න අපි සියලු වැඩ කටයුතු සූදානම් කරමින් පවතිනවා. ශ්‍රී ලාංකීය කොරෝනා වෛරසය වැළඳී සිටින සියලුම රෝගීන්ට මේ බෙහෙත ඉතා ඉක්මනින් ලබා දෙන්න අපි වැඩ කටයුතු මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. හැකිතරම් ඉක්මනට මේ හෙළ වෙද ස්ත්‍රීන් අප රට තුල ඉන්න කොරෝනා රෝගීන් සුව කරලා මේ වසංගත මේ රට තුලින් ඉවත් කරන්න රිටිකල පරපුරේ අපි සදී පැහැදිලි සිටිනවා. බස්නාහිර පළාත තුල ගමන් කිරීමේදී මුහුණු ආවරණ නොපළඳ සිටි 103 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් පසු කිසිදු ආසාදිතයෙකු හඳුනා නොගත් බව පොලිසිය පවසනවා. ගලින් 166 දෙනෙක් සම්බන්ධයෙන් මේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙහිදී විශේෂයෙන්ම 103 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවටත් ඒ වගේම 63 දෙනෙක් PCR පරීක්ෂණ වලටත් යොමු කළා. කෙසේ වෙතත් මේ 166 දෙනාගෙන් එක් පුද්ගලයෙකුවත් කොවිඩ් ආසාදිතින් බවට වාර්තා වුණේ නැහැ. හොඳ ප්‍රවණතාවයක් හැටියට අපි දකිනවා. එසේ වෙතත් ජනවාරි 5 වෙනිදා සිට මේ දක්වා දින 5කට ආසන්න කාලය තුළ බස්නාහිර පළාත පුරාම මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 2191ක් සම්බන්ධයෙන් ක්‍රියා කර තිබෙනවා. ඒ අය PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් 24 දෙනෙක් කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන තියෙනවා. මීට අමතරව පසුගිය පැය 24ක කාලය තුළ බස්නාහිර පළාතෙන් පිටත සිදු කර විමර්ශනවල ප්‍රතිඵලයක් හැටියට පසුගිය පැය
संख्यावेनो මේ අතර කොරෝනා පැතිර යනවත් එක්කම ඒ පාලනය වෙනුවෙන් බොහෝ ප්‍රදේශ හුදකලා කළා. ඒ විදිහට හුදකලා කරපු ප්‍රදේශ කිහිපයක්ම හෙට උදේ ඉඳලා හුදකලාවෙන් නිදහස් වෙති. තවත් තැන් කිහිපයක්ම හුදකලා කරනවා කියලා අද නිවේදනය කළා. කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ් පාස් මාලිගාවත්ත සහ දෙමිටුගොඩ යන පොලිස් වසම් හෙට උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. එමෙන්න බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර නිවාස යෝජනා ක්‍රමයේ ගෝතමීපුර 24 වත්ත ගෝතමීපුර 78 වත්ත යන ප්‍රදේශ මේ මොහොතේ සිටම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. වත්තල පොලිස් වසමේ වැලිකඩ මුල්ල ග්‍රාම නිලධාරී වසමේ දූව වත්ත කිරිබත්කොඩ පොලිස් වසමේ කුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වෙඩිකන්ද සහ මේගමුව පොලිස් වසමේ තල්දුව ග්‍රාම නිලධාරී වසමේ MC නිවාස යෝජනා ක්‍රම යන ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. මෙවර විට හුදකලා කර ඇති අනිකුත් ප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මෙතර කොරෝනා හේතුවෙන් මාස ගණනක් වහලා තිබුණු පාසල් රැසක දොරටු හෙට දරුවන්ට විවෘත වෙනවා. ඒත් බස්නාහිරත් හුදකලා ප්‍රදේශවලත් පාසල් අරින්නේ නැහැ කියලයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. ඔව් ඒ වගේම තමයි නජීත් අලුතෙන්ම පාසලට එන පළමු වසරේ දරුවන්ව පෙබරවාරි 15 වෙනිදා කැඳවන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලත් ස්වාති රූපවාහිනියට අදාපු අධ්‍යාපන ලේකම්තුමා අපි සමගින් කිව්වා. බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර සෙසු සියලු පාසල්වල දෙවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්තිවල අධ්‍යන කටයුතු හෙට ආරම්භ කෙරෙනවා. හෙට දිනේදී පාසල් ආරම්භ වන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මෙලෙස පැහැදිලි කළා. සෞඛ්‍ය නිර්දේශ ලබා ගත්ත 11 වෙනිදා නම් හෙට සඳුදා දිනේ සිට 2 3 4 5 යන ප්‍රාථමික ශ්‍රේණිත් 6-13 දක්වා සියලුම පන්තිත් බස්නාහිර පළාත සහ හුදකලා කරපු ප්‍රදේශ හැර ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ වැඩපිළිවෙල සූදානම් කරලා තියෙනවා. බස්නාහිර පළාතේ පාසල්වල සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා එළඹෙන 25 වනදා පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි ලේකම්වරයා වැඩදුරටත් ප්‍රකාශ කළේ. බස්නාහිර පළාතේ 11 වන ශ්‍රේණිය අපත සාමාන්‍ය පෙළට ඉදිරිපත් වෙන දරුවන්ව අපි පාසලට ගෙන්නා ගැනීමේ අවශ්‍යතාවය අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරලා තිනවා. ආවම වශයෙන් ජනවාරි මාසේ 25 වෙනිදාටවත් මේ කටයුතු සඳහා අපිට අවසරයක් දෙන්න කියලා. ඒ අවසරය සඳහා හොඳ ප්‍රතිචාරයක් අපිට තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගෙන් අපිට අවසරය ලැබපු ගමන්ම අපි පාසල් පටන් ගන්න බස්නාහිර පළාතේ සූදානමින් සිටින අධ්‍යාපන අමාත්‍යාංශය. මේ අතර මෙම වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් පාසල් වලට කැඳවීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙනවා. හෙටින් ආරම්භ වෙන නව වසරේ පාසල් වාරයට පළවෙනි ශ්‍රේණියේ ළමුන් කැඳවල නැහැ අධ්‍යාපන අමාත්‍යාංශය. ඒ සඳහා අපි බලාපොරොත්තු වෙන්නේ පෙබරවාරි මාසේ 15 වගේ ආසන්න දිනයක තමයි අපි ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මධ්‍යම පළාත තුලද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් හෙට දිනේදී පාසල් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිතියු ගමකේ මහතා පවසනවා. අපි සාකච්ඡා කරා මේ ක්‍රමවේදය තුල සෞඛ්‍ය ක්‍රමවේදය අනුගමනය කරමින් පාසල් පටන් ගන්න අපිට පළාත් සභාවක් හැටියට ලබා දිය හැකි සම්පූර්ණ දායකත්වය ලබා දෙන ආකාරය පිළිබඳ ඒ සඳහා අපි අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. මධ්‍යම පළාත තුල සිසු සැරිය බස් සේවා තවමත් අපිට ඉල්ලීමක් ලැබිලා නැහැ. අවශ්‍ය ආකාරයට වැඩියෙන් ලබා දීම සඳහා ඉල්ලීම් කරන පාසල් වලට සහ ඒ මාර්ගවලට සෞඛ්‍ය ක්‍රමවේදය අනුගමනය කිරීම පාසල්ට ඒමට සහ යාමට අපි රජයක් හැටියට ඒ අවශ්‍ය පහසුකම් සපයනවා. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා දැක්වුවේ මෙවැනි අදහසක්.
අපි දිගින් දිගටම කියනවා මේ ළමයි කොවිඩ් ආසාදිත බවට පත් නොවෙන්න වගකීමක් යට ගන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශය. මොකද පැහැදිලිවම ළමයි බස්වල අපි දන්න විශාල ප්‍රමාණයක් එන්නේ. මොකද ඒ වගේම වැහන් පාසල් වෑන් රථ නගරාසිතව පාසල් වෑන් රථ තියෙන්නේ. ඉතින් මේ වවල එන එක ගැන නිර්ණායක දීලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්ණායක අනුගමනය කිරීමේදී ප්‍රවාහන මාධ්‍ය වැඩි කරන්න වෙනවා. ඉතින් ඒකට අදාළ ක්‍රියාමාර්ගයක් අපි දන්න විදිහට අධ්‍යාපන අමාත්‍යාංශය හදලා නැහැ. ඒක නිසා අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා එවැනි ක්‍රියාකාරීත්වයන් හදන්න කියලා. නැත්නම් එහෙම නැතුනොත් පාසල් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව එම කටයුතු ආරම්භන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ. හැම පාසලටම පත් කළා තියෙනවා විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාසල් කමිටුවක්. මේ අයට වගකීම් ඉතාමත් පැහැදිලිව අපි බාර දීලා තිබෙනවා. අපි දෙමව්පියන් ගුරුවරුන් සම්පූර්ණයෙන් දැනුවත් කළා තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රවාහනය පිළිබඳ. ඒක ගැටලු සහිත ක්ෂේත්‍රයක් නිසා ළංගම දුම්රිය පෞද්ගලික වෑන් මේ සියල්ලක්ම නියෝජනය කරන අය අපේ අමාත්‍යාංශයට ගැඳවලා ඒ අය සමග දිගින් දිගටම සාකච්ඡා කළා. මෙතර දිවේනේ ප්‍රදේශ කිහිපයක පාසල් විෂබීජ හන්නයට ලක්කිරීම දක්නට ලැබුණා. මහපරිමාණ හා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ බහර රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන්නා. අන්තර්ජාල සූම් තාක්ෂණය ඔස්සේ බිත්තර නිෂ්පාදකයන් සමග පැවති සාකච්ඡාවට එක් වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ. මහ පරිමාණ හා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදක සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවට එක් වුණා. අභිජනන සතුන්ගේ මිල පහත දෙමීම, වසරකට කින්වෙන මව් සතුන් සංඛ්‍යාව 80,000කට සීමා කිරීම, සත්ව ආහාර මිලදී ගැනීම හා ගබඩා කිරීම සඳහා ණය සහන ලබා ගැනීම ඇතුළු අංශ රැසක් පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. අදාළ ණය පහසුකම් ලබා දීම සඳහා කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට බිත්තර නිෂ්පාදකීන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා පියවර ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා රාජ්‍යමාත්‍ය ඩී.බී. හේරත් මහතා වෙත දැනුම් දුන්නේ. වෙළඳපොලේ බිත්තර මිල මෙවන විට පහළ ගොස් ඇති බවද සාකච්ඡාවේදී සඳහන් කෙරුණා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා ඉඩම් ඔප්පු 20,463ක් ලබා දීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ප්‍රසංග රණතුංග මහතා පවසනවා. රත්නපුර දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මෙම ඔප්පු සම්බන්ධයෙන් කටයුතු කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණීය ස්ථාන පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. මිනිපුර, සමනලවැව, සිංහරාජ හා උඩවලව යන සංචාරක කලාප හතර සංවර්ධනය කිරීම සඳහා විධිමත් සැලැස්මක් සකස් කර ඇති බවද ඒ මහතා පැවසුවා. වනාන්තර මායිම් අවිනිශ්චිත වීම, පිඹුරුපත් නොමැති වීම ආදී තත්වයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. ජනතාවට දුෂ්කරතා මතුවන ඇතැම් වැල්පෙන ගිය නීති රීති වහා සංශෝධනය කළ යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ. අලිමිනිස් ගැටුම නිසා බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල අලිවැට ඉදිකිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. වනාලින්ගෙන් වගාවට සිදුවන හානි සඳහා වන්දි ගෙවීමට නිසි ක්‍රමවේදයක් සකස් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික අවශ්‍යතාව වෙනුවෙන් රුපියල් මිලියන 2700කට වැඩි මුදලක් වැය කරමින් පොහොර සහනාධාරය පසුගිය වසරේදී ලබා දුන් බවයි මෙහිදී හෙළිවුණේ. ඉදිරි කණ්ඩ සඳහාද නිසි කලට පොහොර ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියා. ඖෂධ නිෂ්පාදනයේට ගොඩක් වැදගත් වන කැල්සියම් කාබනේට්වත් කැල්සයිට් අපි රටේම නිෂ්පාදනය කරන්න සියලු සැලසුම් සකස් කරලා තියෙනවා කියලා පරිසර අමාත්‍යාංශය පවසනවා. ඖෂධවලට අමතරව දත් බෙහෙත්, ප්ලාස්ටික්, තීන්ත, පිගන් මැටි, රබර් සම්හාරෙදි ආදී විවිධ නිෂ්පාදන සඳහා මෙම රසායනික ද්‍රව්‍ය අවශ්‍ය වන බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. බලංගොඩ, කල්තොට, කැල්සයිට් නිධියේ සම්පත් මේ සඳහා භාවිත කිරීමට අවධානය යොමුව තිබෙනවා.
පරිපූර්ණ රාජ්‍ය ආයතනයක් වන භූවිද්‍යා හා පතල් කැණීම් තාක්ෂණික උපදේශන සමාගම වෙත අදාළ පරීක්ෂණ කටයුතු බාර දීමටයි රජය සැලසුම් කර ඇත්තේ. ටොන් 2000ක පමණ කැල්සයිට් තොගයක් කුඩුබවට හැරවීමේ කර්මාන්ත ශාලාවක් ඇනවීමට නියමිත බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 100ක් පෙරදින විශ්වවිද්‍යාලයේ සමග ඒකාබද්ධව මෙම පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. බලංගුඩ කල්තොට කැල්සයිට් නිධිය නිරීක්ෂණ කටයුතු සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පස්වරුවේ එක්ුණා. වාර්ෂිකව කැල්සයිට් ආනයනය කිරීම සඳහා වැය කෙරෙන විශාල විදේශ විනිමයක් රට තුල ඉතිරි කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය මගින් හැකිවන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. මොරටුව එදිබැත ප්‍රදේශයට අද දැඩි සුළඟ තත්ත්වයක් බලපෑවා. එම සුළඟින් නිවාස 50කට පමණ හානි සිදුව තිබෙනවා. ඉහළ ඉදිබැත ප්‍රදේශයේ කුරේ මාවත සහ ජෝර්ජ් සැමුවෙල් පාර ප්‍රදේශයේ නිවාසවලටයි මෙම සුළඟින් හානි සිදු වුණේ. ධර්ම විචාරාම විහාරස්ථාන පරිසරයේ තිබූ ගල් කිහිපයක් කඩා වැටීමෙන් ධර්මශාලාවේ වහලයටද හානි සිදු වී තිබෙනවා. ප්‍රදේශයේ විදුලි බලයද ඇන හිට ඇති අතර මෙවන විට එය යථාතත්වයට පත් කිරීම සිදු කෙරෙනවා. මං එකනොත් බබත් එක ඉදාගෙන හිටියේ මේ ඇඳ උඩ ඉන්නකොට එකපාරටම වහල ධාඩුවක් උඩ ගියා. උදවලම යාර මං එහා පැත්තේ ගෙදරට පැන්නේ. එකපාරටම වැස්සක් ආවා. වැස්සත් එක්ක හුළඟක් ආවා. මං එතකොට උඩ තට්ටුවට දිව්වා බලන්න. යනකොට ගඟ පැද්දෙන් ඔක්කොම සීට් එහෙම කැරකෙන කුණු එහෙම ඔක්කොම කැරකෙන. කැරකිලා මේ පැත්තට ඇවිල්ලා එකපාරටම මැව්වා මෙහෙන් මෙහෙට ආපු ගමන් මේ ඔක්කොම ගෙවල් දොරවල් එහෙම අපේ සීට් දෙක තුනක් ගියා උඩ තට්ටුවේ. මං හිතුවා උඩ දැන් මේ අපේ සී වහලම අරන් ආයි කියලා සිවිලිමත් එක්ක මෙහෙ මෙහෙම හෙල්ලි හෙල්ලි මේ එක සීට් එකක් දෙන ගලවලා ගියා. ඊට පස්සේ මේ විනාඩි 5ක් කර තමයි තිබුණේ මේ වැස්සක් ආවා. වැස්සක් ඇහිලා වහින්න පටන් ගත්තා වගේ අන්ත. ඊට පස්සේ රෝගල හයියෙන් හුලඟක් ආවා. හුලඟට ආව ගමන් පොලේ තියෙන ඒවා උඩට අරන් ගියා. සම්පූර්ණ උඩට අරන් යනවා. අපි තහඩු අතු ඔක්කොම උඩ කැරකෙනවා තමයි දැක්කේ. මෙහෙම උඩ කැරකෙන්නේ උඩට යනවා තමයි දැක්කේ. තවත් සුවිශේෂී චරිතයක් පිළිබඳව කතා කරන අමතක නැති මතක විශේෂාංගය දැන් අමතක නැති මතක තුලින් අද අපි ඔබට කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රවීණතම සිනමා අධ්‍යක්ෂකවරයෙක් පිළිබඳවයි. 80 90 කාලවලදී ඔහු විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට බලන්න අපේ රටේ ප්‍රේක්ෂකයෝ සිනමා හල්ලල පොර කෑවලු. ඒ කාලේ ඒ තරම්ම ජනප්‍රිය වෙලා හිටපු මේ අධ්‍යක්ෂවරයා අද වන විට තරමක් රෝගාතුර වී හුදකලාව ජීවත් වෙනවා. අමතක නැති මතක අද හොයාගෙන යන්නේ ඔහුගේ ජීවිත කතාව. ඔහු නමින් සුනිල් සෝමපීරිස්. එක්දහස් නවසිය හතලි සට වසරේ අප්‍රීල් මස 13 පෙනිතා මෙලොව උපත ලැබූ සුනිල් සෝමපීරිස් මහතාගේ උපන් කමලිස හැඳින්වෙන්නේ මහරකමයි. මහරකම බුණිකබාහු විද්‍යාලයෙන් අධ්‍යාපනයේ හැදෑරූ ඒ මහතා කලාවට ඇති ආදරය නිසාම ඩෝර්ති නාඩගම් හා සාම්ප්‍රදායික නාට්‍ය ශිල්පයේ පිළිබඳව හැදෑරීම සිදු කරනවා. ඒ මොනවත් කළත් ඔහුගේ සිතේ සැඟවී තිබුණේ කවදාක හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ සිහිනයේ බව කිසිවෙකුත් දැන සිටියේ නැහැ. කෙසේ වෙතත් ඔහුගේ සිහිනයේ පළමු අඩිතාලම තබන්නට සුනිල් සෝමපීරිස්ට හැකිවන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ යසපාලිත නානායක්කාරයන්ගේ ඇසුර ලැබීමත් සමගයි. දැන්නද මල්ලේ අපිටත් කියලා පොඩි සොමියක් තියෙන්න බෑ. සොමියක්? ඔය සොමිය අවසානයක් නැද්ද? දැනගන්නවා සොමිය අවසානේ වලියක්. අඩුමේ යසපාලිත නානායක්කාර මහතා යටතේ චිත්‍රපට 13ක සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සුනිල් සෝමයන් 80 දශකයේදී සිය සිහිනය පූර්ණ වශයෙන්ම සඵල කර ගන්නවා. අනුජා වීරසිංහ මහත්මිය
ඇයටත් අපි මුල් භාගයේදී ආරම්භයේදී ශිෂ්‍යයෙක් වෙන්න උදව් කරා මම. ඉතින් ඇය චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න අවශ්‍යයි කියලා හිතන් එයාට හිතිලා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා මේ චිත්‍රපටයක් කරන්න මේ මෙහෙම අවස්ථාවක් තියෙනවා ඔයාට කරන්න දෙන්න ඉන්නේ ඇවිල්ලා මාව හම්බ වෙන්න කියලා 1985 දී ඔබට දිවුරා කියන්නම් කියන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කිරීමෙන් තමයි මම සම්බන්ධ වුණේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට අද වෙන විට ජය අපටයි මමයි රචා රච වැඩකාරයෝ ඔබටයි ප්‍රී ආදරේ වැඩබැරි ටාසන් නැතුළු චිත්‍රපට 54කට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කර ඇති මේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයා විජේ කුමාරණතුංග ඇතුළු රංගන ශිල්පීන් රැසක් සමග සිය ගමන් මග සනිටුහන් කර තිබෙනවා ශේස්ත්‍රේයා වැජ බින කල් ඉතුමත සැලකීම බොහොමයි එතුමා ශේස්ත්‍රයෙන් පොඩ්ඩක් ඉවත් වෙනකොට ඒ අයට ඒ සැලකීම අඩු වෙනවා අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට අපි එහෙම ගරු බුහුමන් අපි ගැන මේ සලකයිද නොකරයිද කියන එක නේ අපි කදා ඒ විලාවේ කරන්න තියෙන අපේ යුතුයකම හරියට කරා ඉතින් අපි කලාව වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරා ඉතින් දැන් ඉතින් අපි කලාව වෙනුවෙන් ජීවිතේ කැප කරා අපි කලාව රැකගත්තා දැන් ඉතුරු වෙලා තියෙන්නේ කලාව අපි රැක ගන්න ඕනේ කලාශිස්ත්‍රී අපේ මේ කලාකරුවන්ව නැවත ඒ ජනතාවට මතක් කරලා දීලා ඔවුන් පිළිබඳ හැඳින්වීමක් කරන එක ඒක විශාල ගෞරවයක් ඒ කලාකරුවන්ට කරන. ඉතින් එයා මේවා කලින් මේ IPN නාලිකාවේ මම දැක්කේ නැහැ. දැන් අද නිවුස් කියද්දි ප්‍රවෘත්ති වල තියෙන පසුබිම එදා තිබුණු පසුබිම අද අලංකාර විදිහට බොහොම ග්ලැමර් සයිට් එකට තියෙනවා. අපේ නව සභාපතිතුමා සුගත් රෝණ මහත්මයාගේ පැමිණීමත් සමගම විශාල වර්ධනයක් වෙලා තියෙනවා. අද වෙන විට සිය ජීවන ගමන් මගේ 72 විය පසු කරමින් සිටින මේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයා මහරගම වත්තේ ගෙදර පිහිටි තම නිවහනේ දිවි ගෙවමින් සිටිනවා. අපේ රටේ සිනමාවට මෙතරම් සේවයක් කළ සුනිල් සෝමපීරිස් නම් විශිෂ්ට නිර්මාණ ශිල්පියාණෙනි. ඔබට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය මෙසේ පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුද්ගලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා 2000 කලා සන්ධානය දෙපන්දවම සූතානමින් සිටිනවා. අප සමක ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ විෂ්ණු දේවාලයේ අසල පිහිටලා තිබුණු අවුරුදු 100 කණනක් පැරණි පැතිබැම්ම පහුගිය දිනවල තිබ්බ අයහපත් කාලගුණය නිසා කඩන් වැටුණා. ඒ ගැන විවිධ කතා පැතිරිලා තිබ්බා. මේ අතරේ රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න මහත්මයා අද ඒ ස්ථානට ආවේ පැතිබැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න නිලධාරීන්ට උපදෙස් ලබා දෙන්න. ऐतिहासिक महानूर श्री दलता मालिके असल विष्णु देवालय सह पेरणी रजवासल दक्वा दियागलट इहलीन इदिकरतिबू पेतिबेम्माई मेलेस कडावेटीमट लक्कुने दियागले प्रतिसांस्करण कटियुतु सिदुवेमिन पवतिन अतरतुर नायाम सिदुवेति बवाई राज्य अमातिवरया प्रकाश कले एम प्रतिसांस्करण कटियुतु कडिनमिन अवसन्करण बवत् ए महता संधान कला දියවඩන නිලමේතුමන්ගේ ඉල්ලීම මත වරිමාර්ග දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 65ක මුදලක් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන් කර තිබූ බවත් මෙහිදී හෙළි වුණා. බදාදා දිනේ වෙනකොට මේකේ පැතිබැම්මේ යම් නායෑමේ අවදානමකට ලක් වෙලා තියෙන වගේම කොටසක් කැඩී ගිහිල්ලා තියෙනවා. මේ අවුරුද්ද ඇතුළත ඒ දියාගල සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ ප්‍රතිපාදන වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා අවශ්‍ය ප්‍රතිපාදන අපි වෙන් කළා තියෙනවා. ඒ කටයුතු ටික අපි කඩිනම්ව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි දැන්නට මේ නායෑමට ලක් වෙච්ච කොටසත් කඩිනමින් අපි බලාපොරොත්තු වෙනවා මීට අවශ්‍ය අමතර ප්‍රතිපාදන ටිකත් එකතු කරලා දියාගල සංවර්ධනය කිරීමේ කටයුතු සමගාමීව මේ පැතිබැම්මේ අවශ්‍ය දිකිරීම ටිකත් කඩිනම්ව අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
දියාගල ජලදා මාලිගාව සහ දල්දා මාලිගා ප්‍රතිසංස්කරණ අවස්ථාව කීපයකදීව මේ මට්ටමේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වී තිබිලා නැහැ. ඒ නිසාම විශේෂාධිකාරී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරලා මුදල් වෙන් කරලා අපි දියාගලේ සංවර්ධන කටයුතු වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඒ ආයතනයේ පමණක් නෙවෙයි පුරාවිද්‍යා අනුමැතිය ඒ වගේම මේකේ මාළු මත්ස්‍යෙන් ජීවත් වුණා ඒ නිසා නාර ආයතනය නගර සභාව සියලු දෙනාම සාකච්ඡා කරලා තමයි අපි මේ සංවර්ධන කටයුතු කරන්නේ. අදහළු වර්ෂාව නිසා තමයි මේ කටයුතු සිද්ධ වුණේ. මේ පරිශ්‍රය තුන පිහිටි දියාගලට උඩින් පිහිටි මේ බැමි සියල්ලම අපි නැවත පරීක්ෂණයට භාජනය කළා. අදාළ පුරාවිද්‍යා හානි සිදු නොවන ආකාරයට නැවත ප්‍රතිසංස්කරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉන් අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්. Thank you.